Good evening, Lamai. Panthi Patangamu. Panthi Patangan Kali. Hamadam Pena and the main screen. Okay. I'm a shaker Latinama. Dinosaur. Kill a bed set an again. Pena mother. Hari. Who can't be dinosaur? Kill a bed set a hana. Mampoda Kadek again at Kilama Panthi Patangan. Lamai. දිනුසාර කියන වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක් හරි විශේෂ ක්‍රමයක් මගින් ඔයාලා දැන් මෙච්චර කාලෙ ඉගෙන ගත්ත දේවල් වල දැනුම කොච්චර දැනුවක් අරගෙනද කියලා ඔයගොල්ලන්ගේ කුසලතා ඒ වගේ දේවල් මයින්න වැඩසටහනක් තමයි මෙන්න මේ දිනුසාර කියන වැඩසටහන. ඉතින් මේකට ලැබෙන මාසේ ඔක්තෝබර් මාසේ මුදල් ගෙවලා ශිෂ්‍යංක ගත්ත හැමෝටම සහභාගී වෙන්න පුළුවන්. මේකේදී අපි මොකක් හරි විශේෂ ක්‍රමයක් භාවිතා කරලා අපි ඔයගොල්ලෝගේ ලබාගෙන තියෙන දැනුම ඒ කුසලතා ඔයගොල්ලන්ට විනත් අපි ඒ දේවල් ටෙස්ට් කරලා ඔයගොල්ලෝගේ හොඳම එක්කෙනෙක්ව තෝරලා විෂයන් හතටම හොඳටම දක්ෂතා පෙන්වන කෙනෙක් අයව තෝරලා යාලාට වටිනා ත්‍යාගය වගේම සහතිකපත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් තමයි මෙන්න මේ දිනසාර වැඩසටහන කියලා කියන්නේ. මම ඔයාලට අයිඩියා එකක් හම්බුණාද? ඒ වගේම තමයි මේකට අනිවාර්යයෙන්ම ඔක්තෝබර් මාසෙට ශිෂ්‍යංක ගන්න ඕන කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ විතර නෙමෙයි පිට කනෙක්ට් වුණොත් ඔක්තෝබර් මාසෙට ශිෂ්‍යංක ගත්තොත් එයාලටත් මේ දිනසාර වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන්. හරි ඒ වගේම තමයි දැන් මේ වැඩසටහන මේ මාසෙ විතරක් නෙමෙයි අපි ඉස්සරහට තව ඉස්සරහට මේ වගේ වැඩසටහන් ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ළමයි දැන් ගොඩක් අය හිතනවා දැන් අපි මේක ඔන්ලයින් නේ අපි ළමයි ඉස්කෝලේ පටන් ගත්තා කියලා දිගටම මේ අය ලර්නින් ස්කූල් එක අය ලර්නින් කොලේජ් එක අපි දිගටම පවත්වාගෙන යනවා. ඒක හින්දා ඔයගොල්ලෝ කිසි දෙයකට බය වෙන්න එපා. ස්කූල් පටන් ගත්තට පස්සේ මේක නවත්තයි දේවල් ගැන බය වෙන්න එපා. අපි දිගටම මේක කරගෙන යනවා. ඒ වගේම තමයි අපි ඔයාලගේ කුසලතා වර්ධනය කරගන්න මාස්පතා එහෙමත් නැත්නම් සමහර වෙලාවට මාස දෙකකට වතාවක් විතර මේ වගේ වැඩසටහනක් හොක් හරි දෙයක් පවත්වලා ඔයගොල්ලොන්ගේ ප්‍රවීණත්වය බලලා කුසලතා බලලා දක්ෂයන්ට ත්‍යාග ප්‍රදානය කිරීමේ වැඩසටහන් පවත්වන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම තමා උගලට ත්‍යාග දිනා ගන්න තවත් එක් අවස්ථාවක් තියෙනවා ළමයි. ඕගොල්ලන්ට පුළුවන් මේ ආයතනයේට ඒ කියන්නේ i-learning college එකට තව ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් සම්බන්ධ කරන්න. එහෙම සම්බන්ධ කරද්දී ඔයගොල්ලන්ගේ වැඩිම යාළුවෝ ප්‍රමාණයක් ආයතනයට සම්බන්ධ කරලා දුන්නොත් අන්න එතකොටත් ආයතනයෙන් ඔයගොල්ලෝ සිලෙක්ට් කරලා ඔයගොල්ලන්ට ත්‍යාග දීමේ වැඩසටහනක් තියෙනවා. ඒ වගේම තමා ළමයි පුංචි දැනුම් දීම් වගේක් කරන්නම් මම. ළමයි ඔයගොල්ලෝ හැමෝම දහම් පාසල් සහභාගී වෙනව නේද? දහම් පාසල් සහභාගී වෙන්න හැමෝම. මොකද මේ ඉරිදා ඉකනොමිලේනේ ඔයගොල්ලෝ සහභාගී වෙන්න පුළුවන්. ඒක දහම් පාසලට සහභාගී වෙන එක හොඳයි. මේ දවස්වල දැන් කොහොමද ඔයගොල්ලන්ට ෆිසිකල් දැන් ඔයගොල්ලෝ වෙන්දට යන දහම් පාසලට යන්න වෙන්නේ නැහැ. එහෙම නැතත් ළමයි ඔයගොල්ලෝ දහම් දැනුම ඒ හැමදේම ලබා ගන්න දහම් පාසල මං හිතන්නේ ලොකු පිටුවහලක්. දහම් පාසලට හැමෝම සහභාගී වෙන්න. ඒ වගේම තමයි ළමයි ඉස්සරහට දහම් පාසල එක වසරේ ඉඳන් පහ වසරේ ආයට දහම් පාසල පවත්වන්න තීරණයක් අරගෙන තියෙනවා. ඉතින් ඒකෙන් ඉඳලා ඔයාගේ නංගිලා මල්ලිලා ඉන්නවනම් ඒගොල්ලොන්ව දැනුවත් කරලා තියන්න පුළුවන්. ඉස්සරහට අපි දහම් පාසල එක වසරේ ඉඳන් පහ වසර වෙනකොට පවත්වන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම තමයි පන්තිත් අපි තුන වසර හතර වසර පහ වසර තුනේ ඉඳන් පහ වසර වෙනකම් පවත්වන්න ඉස්සරහට පවත්වන්න තීරණය කරලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ නංගිලා මල්ලිලා කවුරු හරි ඉන්නවනම් ඒ ගැන දැනුවත් කරන්නත් පුළුවන්. හරි. ඒ වගේම තමයි ළමයි. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවද? ඉන්න බලන්න මං. හරි. ගොඩක් අය දහම් පාසල් යනවා. ඒ වගේම තමයි ළමයි දැන් තරඟයට ඇඩ් වෙන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. ළමයි ඔක්තෝබර් මාසෙට ඔයගොල්ලෝ සල්ලි ගෙවුවට පස්සේ සාමාන්‍ය විදිහට ඔයගොල්ලන්ට ඔක්තෝබර් මාසෙට ශිෂ්‍යංකයක් හම්බ වෙනවනේ.
ඔක්තෝබර් මාසයේ ශිෂ්‍යංකේ තියෙන හැමෝටම තරගයට සහභාගී වෙන්න පුළුවන්. ඒක ගැන තරග ගැන විස්තර තරගයේ නීති රීති ඉදිරියේදී ආයතනයෙන් ඔයාලට දැනුම් දෙයි. ඒ වගේම තමයි මම කිව්වේ අර ගොඩක්ම අයව ගොඩක්ම පිට ළමයින් ඔයගලගේ ශ්‍රේණි වලට අදාළ අයව සම්බන්ධ කරන අයට ආයතනයෙන් ටැග් එකක් ත්‍යාගයක් දෙන තීරණය කරලා තියෙනවා ගොඩක්ම සම්බන්ධ කරන අයව. ඉතින් ඒගොල්ලන්ගේ ලබා දෙන ත්‍යාග පිළිබඳවත් ඉදිරියේදී ආයතනය දැනුවත් කරයි. හරි. ළමයි ඔයාලට ප්‍රශ්න තියෙනවද? को දැන් බලන්න විනාඩි 10ම පරක්කුවේ අපි මේ දිනුසාර වැඩසටහන ගැන කියව කියව හිටියේ. දිනුසාර දිනුසාර කියන්නේ ළමයි අපි තීරණය කරලා තියෙනවා ඔයගොල්ලෝ දැන් මෙච්චර කාලයකට ඉගෙන ගත්ත දේවල් තියෙනවනේ. ඒ ඉගෙන ගත්ත දේවල් වලින් ඔයගොල්ලෝ දැන් මොනවද ඉගෙන ගත්ත කියලා පොඩි විශේෂ ක්‍රමයක් පාවිච්චි කරලා ඔයගොල්ලෝ මොනවද ඉගෙන ගත්ත කියලා පොඩක් දක්ෂතාවය බලන්න ඔයගොල්ලෝගේ කොහොමද කුසලතා කියලා. හරිද? ටීචර්. Yes. ටීචර් බෝඩ් එක පෙන්න. ඔගොල්ලන්ගේ කුසලතා කොහොමද කියලා බලන්න. ඉතින් මේ දිනුසාර වැඩසටහන කියන්නේ අන්න ඒ වගේ ඔගොල්ලන්ගේ තියෙන කුසලතා උරගා බලන අවස්ථාවක්. හරිද? එතකොට අපි දැන් මේකෙදී ඔයගොල්ලෝ ඉගෙන ගත්ත දේවල් හැමෝගෙම ඒ කොහොමද ඔයගොල්ලෝ මොනවද ඉගෙන ගත්තේ ඔයගොල්ලන්ගේ දක්ෂතා කොහොමද කියලා බලලා දක්ෂතම සිසුන්ට ආයතනයේ විශ්ින් මේ මෙතක තියෙනවා සහතික පත්වවා වටනා ත්‍යාග පිරිනැමීමට තීරණය කරලා තියෙනවා. එතකොට ඒකට ඇතුළත් වෙන්න පුළුවන් ඔක්තෝබර් මාසෙට මුදල් ගෙවලා අදාළ ශිෂ්‍ය අංකය ගත්ත හැමෝටම මේකට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ පිටායටත් දැනුවත් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට ශිෂ්‍ය අංකය ගත්තොත් වැඩසටහන් මේ දිනුසාර තරගයට ඇතුළත් වෙන්න පුළුවන් මේ වැඩසටහනට. ඒ වගේම තමයි තව එකක් ආයතනයට ඔයගොල්ලන්ට පුළුවන් ළමයි අලුතෙන් ආව සම්බන්ධ කරනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ ආයතනෙට කතා කරලා ආයතන හරහා ඔයගොල්ලන්ගේ අලුවෙ ඉන්නවන සම්බන්ධ කරන්න. ඒකට ආයතනය තීරණය කරලා තියෙනවා අර ආයතනයට වැඩිපුරම ගොඩක්ම ළමයිව සම්බන්ධ කරලා දෙන අයට ටැග්ග්ක් දෙන්න. ගොඩම සම්බන්ධ කරලා තියෙන ආයතනයට පිටින් වෙන ළමයිව සම්බන්ධ කරලා දෙන අයට ටැග්ග්ක් දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ ටැග් ගැන ඉස්සරහට ආයතනෙන් වල දැනුවත් කිරීමක් කරයි. ඒ වගේම තමයි අපි කිව්වා දහම් පාසල ගැන. දහම් පාසලට හැමෝම සහභාගී වෙන්න ළමයි ඒක නොමිලේ කරන සමාජ සත්කාරයන්නේ. ඒකට හැමෝම සහභාගී. ඒ වගේම තමයි ඉස්සරහට දහම් පාසල එකවසර ඉඳන් පහවසරට පවත්වන්න තීරණය කරලා තියෙනවා. ඔයගොල්ලන්ගේ නංගිල මල්ලා ඉන්නෝ නම් කියන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ක්ලාසස් තුනවසර ඉඳන් පහවසරට වෙනකනොත් අපි ක්ලාසස් උත් පටන් ගන්න තීරණය කරලා තියෙනවා ශිෂ්‍යත්ව පන්ති. ඒත් ඔයගොල්ලන්ගේ නංගිල මල්ලා ඉන්නෝ නම් ඔයාලට දැනුවත් කරන්න පුළුවන්. ඉස්සරහට ආයතනෙනුත් ඒ ගැන දැනුවත් කිරීමක් කරයි. තව ඒ වගේම ඔයගොල්ලන්ට විස්තර දැනගන්න පුළුවන් මෙන්න මේ ආයතනයේ දුරකථන අංකයට කතා කරලා. මේ දුරකථන අංකේ පෙන්න තියෙන මම ආයෙ ලියන්න. 2 වසරක් තියෙනවද පන්ති? ඔයාලට හම්බ වෙන ශිෂ්‍ය අංකය ඒ ශිෂ්‍ය අංකෙත් එක්ක ඒ ශිෂ්‍ය අංකෙ තියෙන හැමෝටම දිනසාර වැඩසටහන් සම්බන්ධ වෙන්න ඕනේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික ආයතනයේ ලබා දෙයි ඉස්සරහට. හරිද? ටීචර් මට මේ අංකයක් ලැබුණා. ඒකෙන් ජොයින් වෙන්න බැරිද ඔකට? දැන් පුතේ ඔයාලට හම්බ වෙලා තියෙන දැනට හම්බ වෙලා තියෙන මේ සැප්තැම්බර් මාසෙට අදාළ අංකින අපි මේ දිනසාර වැඩසටහන පවත්වන්න ලබන මාසෙ ඉඳන්. ඒ කියන්නේ ලබන මාසෙ ඉඳන් දැන් අලුතෙන් ජොයින් වෙනෝනේ කට්ටිය ලබන මාසෙ ෆීස් ගෙවලා ලබන මාසෙට අදාළ ශිෂ්‍ය අංක ලැබෙන හැමෝටම දිනසාර වැඩසටහන සම්බන්ධ වෙන්න පුළුවන්. තේරුණාද කියන එක අපි එක විශේෂ ක්‍රමයක් ඔස්සේ කුසලතා ඔයගොල්ලන්ගේ බලන්නේ. හරි ප්‍රශ්න තියෙනවද? ටීචර් එක පවත්වන දිනයක් තියෙනවද? ටීචර් පහදලි නැහැ. ඒව ගැන ආයතනයෙන් ඉස්සරහ දැනුම් දෙයි පවත්වන දිනය.
නම්බර් එකට කෝල් එකක් දීලා විස්තර අහගන්න පුළුවන්ද? දුර විස්තර කොහොමද ආයතනයෙන් දැනුම් දෙයි? ඊට අමතරව ඔයාලට විස්තර දැනගන්න පුළුවන් මේකෙන්. ඒ බය වෙන්නේ පළම අපි ජින්සාර වැඩසටහන ගැන, ඒ කියන්නේ තාම ඒ කියන්නේ ඒක පටන් ගත්ත ගමන් ඔයාලට කියනවා. ටීචර් ලංගිල මහලලව ඇතුළත් කරන්න කොහොමද? ආ ඒකලම කියන්නේ මේ නම්බර් එකට කෝල් එකක් දීලා පුතේ වැඩදුද්ද විස්තර දැනගන්න පුළුවන්. හරිද ආයතනය? ශිෂ්‍යත් ක්ලාස් ගැන අහන්න. ටීචර් හතර වසරට පන්ති තියනවද? ඔව් හතර වසර. ඒ කියන්නේ දැනට නැහැ. අපි ඔක්තෝබර් මාසේ ඉඳන් පවත්වන්න සැලසුම් කරලා තියෙනවා. මේ නම්බර් එකට කතා කරන්න දුව. එතකොට මේ ඒගොල්ලෝ විස්තර කියයි. ඔයගෙ ලියාගන්නකෝ. හරි. ප්‍රශ්න නැහැ. පාඩම් දෙමුද? නේ. 6යි. 4යි. 16යි. 83යි. 0යි. 0යි. 8යි. හරි අපි දැන් පාඩමට එමු. අපි පොඩ්ඩක් ඔයාලගේ chats බලමු. Did I say good morning? And මම good morning කියලාද කිව්වේ? අද good evening. Sorry sorry. මටත් පැටලිලා. හරි. අද අපි යමු text book එකට. හරිද? ද අපි යමු text book එකට. group එකට ළමයි විස්තර දායි. අපි යමු text book එකට. හරි. හැමෝටම text book එක පේනව නේද? අපි මේ note එක ලිව්වා නේද? හරි. හරි. අපි දැන් මෙන්න මේ activity එක කරමු. activity 10. read and answer. ඔන්න දැන් මේක කියවලා ඔයාලට තියෙන්නේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. හරි. read and answer. okay. කොබලන්න රීඩ් කරන්න කැමති ආත උස්සන්න බලන්න. press hand කරන්න. අපි එක්කෙනෙක්ට chance එකක් දෙමු. හරි. ගණේෂා 0778. okay. read the paragraph. හරි. මෙහෙමයි. ඉන්න ඔක්කොම කියවන්න එපා. හරිද? මම ඔයාලට ටිකක් කියවද්දී නවත්තන්න කියන්නම්. හරිද? එතකොට නවත්තන්න. ඊට පස්සෙ වෙන එක්කෙනෙක් chance එකක් දෙමු. හරිද? Chandani had not been feeling well and had not go to school for a week. A group of her friends decided to pay her visit. When they reached. Is he here house they looked around but no one seemed to be in the house. Suddenly they heard a noisy and looked around. Okay, I think thank you, very good. ඊට පස්සේ අපි දෙමු press hand කරන් ඉන්න අබිරු. එතන ඉඳන් කියවන්න. හැමෝම අවධානයෙන් ඉන්න ඕන කොතන ඉඳන් නවත්තන්න කියලා. යස් අබිරු. අබිරු. 0731. No, right? Not speaking. අපි වෙන එකකට දෙමු. කල්හාරි මාෂා. Okay. Ah, yes. කල්හාරි.
ටීචර් කොතනින්ද නැවැත්තුවේ ටීචර් හොයාගන්න බෑනේ කොතනින්ද අබසරා මියුට් යෝර්සෙල්ෆ් අනුකි මියුට් කරගන්න එක්ස්කියුස් මී ටීචර් යස් ටීචර් මගේ මේ සිග්නල් අවුට් එකක් ගිහිල්ලා මේ මාව ලියුණා මේ පිටුවන් කඩ මම පබසර b ඔකේ හරි දැන් කිව් එකේනා කියන් හරි පිටුවන් k මඩම් මම පබසර පිටුවන් k 8 යස් අපි පොඩ්ඩ ඉන්න ළමයි අනිත් අය කතා කරන්න එපා කල් හරියෝ කියන්න ඕනේ noise and looked around කියන තැන ඉඳන් ඉන්න මම highlight කරන්න මෙන්න මෙතන ඉඳන් පේනවද අහගෙන ඉන්න ඕනේ අනිත් අය බලාගෙන ඉන්න ඕනේ කො අනිත් අය කතා කරන්න බෑ ක්ලාස් එකේ එක්කෙනෙක් කියවද හරි කියන් කල් හරි it was Sandani's mother's returns from the Reuse near me with a pile of clothes and in she clothes everybody in the house. Sandrani, look was here. Your friends have come to see you. Sandrani's mother said as she crawled out to her the They all walked into the house with the gift that they had brought for her. Okay, thank you. Enough. Very good. Then again, අපි බලමර කලින් කතා කරන්න දුන්න එක්කන අබිරු නේද? අබිරු, are you there? අබිරු නැද්ද මං කියවන්න කවුද මැඩම් මං කියන්න චල්ලයිරි අනිත් අය කතා කරන්න එපා හේෂන් කියන්න බලන්න ඕ ඉට්ස් සෝ නයිස් ටු සී යූ වයි ඩෝන්ට් යූ ආර් සිට් ඩවුන් සඳනි සේඩ් වෙල්කම් යූ Welcoming her friends. This is for you, Sandani's best friends. Karini said we gave a bag of gifts to Sandani. What is this? You have got me a bunch of bananas, a basket of fruits, a box of sweets, and a bottle of fresh milk. Thank you. You shouldn't have but thank you. Hey, Shan, enough. But shall I read? Yes. Okay. Read. You shouldn't have but thank you for your thoughtful gift. Let me get you some tea. Sandani's mother said as she walked into the kitchen. She came back with a packet of biscuits and tea for Sandani's friend. Sandani's friends. Okay, enough. Madam, thank you. Yes. Teacher. Teacher, can I say? Yeah, okay. Can I tell you? Can I kya andla mai hamo kata karne pa? Disturb nahi hamro ma. Here you are. Have some tea, she said as she moved the pile of newspapers from the coffee table to place the tray with the biscuits and tea. Auntie, can I have a glass of water, please? Hiruni asked. Sandani, why don't you get her some water? The goblet is by the pot of rice. Okay, thank you. Hari lamai. Api balamu.
Sandani had not been feeling well and could not go to school for a week. Make yanne Sandani echchara sanipen neme inne ada asanipai eke hinda ada school yanne beri vela satiyakma. A group of her friends decided to pay her a visit onna yage yaluwa kandayama tirane karala yawa balanna yanna. ළමයි මම මේකේ දැන් ඔයාලට වචනෙන් වචනේ කියලා දෙන්නේ නැහැ මොකද එහෙම ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ දැන් මේ වගේ පැරග්‍රාෆ් එකක් දුන්නාම ඒගොල්ලෝ පේපර් එකේදී ඔයාලගෙන් එක්ස්පෙක්ට් කරන්නේ පේපර් එකේ ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ ළමයි මේක කියවලා ඔයාලට ආන්සර් එක ගොඩනගා ගන්න පුළුවන්ද කියන දේ. ඉතින් මම අද දැන් ඔයාලට මේක නිකන් ෆයිඩියා එකක් ගන්න කියලා දීලා ඊට පස්සේ අපි බලමු ආන්සර්ස් කොහොමද මේ වගේ ප්‍රශ්න වලට ලියන්නේ කියලා. ඔකේ. When they reached the house ඔන්න යාලා ඒගොල්ලන් ගේ ගාවට ලං වෙද්දී They looked around, but no one seems to be in the house. ඒගොල්ල පොඩ වටපිට බැලුවා. හැබැයි ගෙදර කවුරුත් නැහැ වගේ පෙනුනේ. Suddenly they heard a noise and looked around. ඔන්න එකපාරට මෙයාට සද්දයක් ඇහිලා වටපිට බැලුවා. It was Sandani's mother returning from the river. ඒ සඳනිගේ අම්මා ගඟෙන් අපහු ගඟට ගිහින් අපහු එන ගම. With a pile of clothes, රෙදි ගොඩක් එක්ක අපහු ගඟට ගිහින් එන ගම. Come in, she called everybody into the house. Come in. එන්න කියලා හැමෝටම ගිය තුලට කතා කරා. Sandani, who's here? Your friends have come to see you. Sandani's mother said as she called out to her daughter. ඔන්න සඳනිගේ අම්මා යාගේ දුවට කතා කරා කොහොමද සඳනි? Look who's there. බලන්න කවුද මෙතන මෙතන ඉන්නේ කියලා. Your friends have come to see you. ආගේ ඔයාව බලන්න වගේ ආලෝ ඇවිත් කියලා සඳනිගේ අම්මා සඳනිට කතා කරා. It was a day all walked into the house with gifts that they brought for her. ඔන්න යාලගේ යාළුවෝ හැමෝම ගේ ඇතුළට ගියා. අර යාට සඳනිට අරගෙන ආව තෑගිත් අරගෙනම ගේ ඇතුළට ගියා. ඊට පස්සේ තියෙනවා Oh, it's so nice to see you. Why don't you sit down? අනේ කොච්චර දයක්ද ඔයාලව දැකින්න ලැබීම සතුට. ඇයි ඔයාල ඉඳගන්නත් කියලා සඳනි කිව්වා. Welcoming her friends යාළුවෝ පිළිගන්න ගමන් This is for you. Sandani's best friend Harini said as she gave a bag of gifts to Sandani. Onna Sandani ge honda meyalawa Harini tagi bag ekak bag of gifts Sandani de dena gaman kiyenawa This is for you. Meka oyata kiya. Harada? So what is this? Onna Sandani kiyana mokakda me? She have got me a bunch of bananas. Almani kehala wariya kamanada? A basket of fruit, a palatra basket, a box of sweets and a bottle of fresh milk, rasa kavili, pettiya ke wage ma what fresh milk bottle yak genala. You shouldn't have walata mehema karanna on naha, but thank you for your thoughtful gifts. Godak habai oyala mehema karanna on naha, eth oyala godak stuti mehema hitala balla genawa thagi gana. So let me get you some tea. Sandani's mother said as she walked into the kitchen. ඔන්න සඳනිගේ අම්මා දැන් කුසියට යනකම් කිව්වා මම පොඩ්ඩක් ඉන්න මම ඔයාලට තේ ටිකක් ගේන්නම් කියලා. She came back with a packet of biscuits and tea for Sandani's friends. ඔන්න අම්මා අපහු එයාවේ මොනවත් එක්කද? Tea and packet of biscuits. Biscuit packet එක කොයි තේ අරගෙන ඔන්න සඳනිගේ අම්මා අපහු ආවා. ඊට පස්සේ packet of biscuits and tea for Sandani's friends. Here you are, have some tea. She said as she moved the pile of newspapers from the coffee table to place a tray with the biscuits and tea. Onna. Here you are, have some tea. Thetika bonna kiyala amma kiwwe. Said as she moved the pile of newspapers from the coffee table. Ekenne ara coffee table ekurthika patthara goda podak ehaata karana gama amma kiwwa thetika bonna kiyala Sandani giyaluwanta. Ayye patthara goda ehaata kare ara තේ ගෙනාපු ට්‍රේ එක කොෆි ටේබල් එක උඩින් තියන්න. ආන්ටි can I have a glass of water please? ඔන්න කෙනෙක් අහනවා ආන්ටි මට වතුර වීදුරුවක් ගන්න පුළුවන්ද කියලා. හරිනියස් හරිනිය ඇහුවා. සඳනි why don't you get her some water? සඳනි අයියෝ මලට වතුර ටිකක් දෙන්න ඇද? The goblet is by the pot of rice. The goblet the gurula ettuwa is by the pot of rice. බත් මුට්ටිය ළඟ තමයි ගුරුලෙතු තියෙන්නේ කියලා සඳනිගේ අම්මා කිව්වා. හරි. ඕක තමයි මෙන්න මේ
ඔයාලට ප්‍රශ්න තියෙනවද නැහැ මේක තමයි ළමයි සරලවම කිව්වොත් මෙන්න මේ පැරග්‍රාෆ් එකේ තේරුම හරිද ඔයගොල්ලෝ දැන් මේ පැරග්‍රාෆ් එකක් දැක්කහම දැන් මේක ටිකක් දිග පැරග්‍රාෆ් එකක්නේ මේකට බය වෙලා වචනෙන් වචනේ වචනෙන් වචනේ හැම පාඩම් කරන්න අවශ්‍ය නැහැ හරිද ඔයගොල්ලෝ බලන්න ඕනේ ඔයගොල්ලන්ට ප්‍රශ්න අහලා තියෙනවා නම් ඒ ප්‍රශ්නෙකට මේ පැරග්‍රාෆ් එකෙන් උත්තරයක් හොයාගන්නේ කොහොමද කියලා ඒකට ඔයාලා ටිකක් කපටි වෙන්න ඕනේ මේ පැරග් ප්‍රශ්න අහලා තියෙන වචන දිහා බලලා ඒ වචන පැරග්‍රාෆ් එකේ කොහෙද තියෙන්නේ කියලා හොයලා ඔයගොල්ලෝ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ කවදාවත් මේ පැරග්‍රාෆ් එකක් දුන්නම ඉට්ස් ඕකේ ඒක හොඳයි ගොඩක් වලට පැරග්‍රාෆ් එක කියවලා තේරුම් අරගෙන උත්තර ලියන්න පුළුවන් නම් හැබැයි මෙතන ඉන්න ගොඩක් අය ඒ වගේම තමයි ගොඩක් සමහරවිට ඉංග්‍රීසි පුළුවන් අය උනා පුළු පැරග්‍රාෆ් එකකම හැම වචනම හදන්න ඕන වෙන්න පුළුවන් ඉට්ස් ඕකේ එතකොට ඔයගොල්ලෝ ළමයි කපටි වෙන්න ඕනේ අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න විදියට උත්තරේ දන්නේ නැති වුණත් උත්තරේ හොයාගන්න විදියට අන්න අපි අද එහෙම උත්තරේ හොයාගන්න විදිය තමයි මේකෙන් කියලා දෙන්නේ හරි ළමයි දැන් මම ඔයාලට නිකන් සරල තේරුම කියලා දුන්නානේ දැන් ඔයාලට තේරෙන විදියට මේ ප්‍රශ්න පහට උත්තර ලියන්න හරිද ඊට පස්සේ අපි එකින් එක බලමු කොහොමද මේ උත්තර හොයාගන්නේ කියලා තේරුණාද මං කියුව එක හරි do this now activity 10 එකේ මේ ප්‍රශ්න පහට උත්තර ලියන්න තියෙනවා okay අද ටියුට් එකක් නැහැ ළමයි අද අපි කරන්නේ ටෙක්ස්ට් බුක් එක මේ ටෙක්ස්ට් බුක් එක පැත්තේ ප්‍රශ්නේ ළමයි ඇක්ටිවිටි 10 කියලා ලියලා ඔයාලට ප්‍රශ්න ලියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මොකද නැත්තම් ඔයාලට පැටලේ ඉංග්‍රීසි බුක් එක නැති වුණාට කමක් නැහැ මේ මෙතන ප්‍රශ්නේ දැන් ඉංග්‍රීසි බුක් එක නැත්නම් මේ ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙන එකේ ප්‍රශ්න පහ පේනවා ළමයර දිනසාර වැඩසටහන ඔයගොල්ලෝ ඔක්තෝබර් මාසේ ජොයින් වෙන අයලා විතරක් නෙමෙයි දැන් ඔයගොල්ලෝ දැන් ඔක්තෝබර් මාසෙට කාඩ් එක අරගෙන මේ ෆීස් ගෙවලා ඔයගොල්ලන්ට ශිෂ්‍යාංකයක් ලැබෙනවනේ එතකොට ඔයාලටත් පුළුවන් හරිද ඔක්තෝබර් මාසෙට ශිෂ්‍යාංකයක් තියෙන හැමෝටම දිනසාර වැඩසටහනට ජොයින් වෙන්න පුළුවන් මං කියුවේ අලුතෙන් ජොයින් වෙන අය කියලා ඔයගොල්ලන්ට පුළුවන් ඕනම් පිටින් අයව සම්බන්ධ කරන්න ඒගොල්ලෝ එතකොට ක්ලාස් එකට ජොයින් වෙලා ක්ලාස් එකේ ෆී එක ගෙවලා ශිෂ්‍යාංකයක් ලබා ගත්තාම හැමෝටම මේ වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන් මේ කෙනේ ප්‍රශ්නයක් අහලා දින ඔක්තෝබර් මාසේ ජොයින් වෙන අයට විතරද කියලා. එහෙම නෑ ළමයි. ඕගොල්ලොත් දැන් ඔක්තෝබර් මාසෙට ෆී එක ගෙවලා කාමේ. මේක ගත්තාම ශිෂ්‍යංගේ ගත්තාම ඔයාලා දැන් පුළුවන් අලුතෙන් ඔක්තෝබර් මාසේ ජොයින් වෙන අයටත් පුළුවන්. තේරෙනවද කියව එක? ඉක්මනට කරන්න ළමයි විනාඩි 5ක් ඇති මේක කරන්න නම්. හරියා ප්‍රශ්න ටික ලියාගන්න නෙමෙයි ප්‍රශ්න ටික ලියාගෙන උත්තර හොයන්න යන්න ඕනේ. හරි ෂෝන් ප්‍රශ්න ටික ලියාගන්නම් මම මෙච්චර වෙලා දෙන්න ඕනද? ආ
ඉක්මනට මේ පැරග්‍රාෆ් එක කියෝලා ප්‍රශ්නෙට උත්තර ලියන්න ළමයි ID එකක් තියන අයට විතරයි join වෙන්න පුළුවන් කියලා තියෙනවා yes ළමයි ID එකක් තියන අයට විතරයි join වෙන්න පුළුවන් ළමයි ඔක්තෝබර් මාසෙට වෙනම සල්ලි ගෙවන්න ඕනද කියලා හදිස්සියේ මට ඒ ප්‍රශ්නේ තේරුන්නේ නැහැ. ඒ කියන්නේ ළමයි වෙනම දිනසාර වැඩසටහනට වෙනම සල්ලි ගෙවන්න ඕනේ නැහැ. දැන් ඔයගොල්ලෝ කොහොමද දැන් සැප්තැම්බර් මාසේ ෆී එක pay කරා? ඔක්තෝබර් මාසේ පන්ති ෆීස් ගෙවනවනේ. එතකොට ඔයාලට වැඩසටහනට කොහොමද සහභාගි වෙන්න පුළුවන්? මං කියන්නේ ෆිටින් අය එනවා නම් ඒගොල්ලන්ට ක්ලාස් එකට සම්බන්ධ වෙලා ශිෂ්‍යංගයක් ලබාගෙන තමයි ඔයාලට සහභාගි වෙන්න වෙන්නේ. තේරුණාද? නව දිනේ කිවරයි very good කොතනම 11යිද කො අනිත් අය ආ ළමයි හැමෝම තමන්ගේ තමන්ට දීලා තියෙන ශිෂ්‍ය අංකේ නමයිත එක රිනේම් කරගන්න මොකද දැන් ඊයේ නෙමෙයි දැන් දවස් කීයක් ආයතනයෙන් කිව්වද මේ ආයතනයෙන් අර අධීක්ෂණ මණ්ඩලයෙන් ඔක ක්ලාසස් චෙක් කරද්දි බැරි වෙලාවත් ඔයගොල්ලෝ ID එකයි නමයි කැලලකුව තිබ්බේ නැත්නම් රිමූව් කරනවා කියලා. බැරි වෙලාවත් ළමයි ඔයගොල්ලෝ රිමූව් කරොත් ඔයගොල්ලෝ දැන් ID එකක් තිබ්බත් දැන් මේ වෙලාවේ රිනේම් කරගෙන හිටියේ නැත්නම් රිමූව් කරොත් ඔයගොල්ලන්ට මීටින් එකට ජොයින් වෙන්න බෑ. ඔයගොල්ලෝ ඒක දන්නවද? එක්කෙනෙක්ව එකපාරම මීටින් එකෙන් රිමූව් කරාට පස්සේ ආයේ මීටින් එකට ජොයින් වෙන්න බෑ. ඒකින්ද හැමෝම ඉක්මනට කරන් මේක කරලා ඉවර වෙලා හැමෝම අනිවාර්යයෙන්ම රිනේම් කරගන්න. හරි ගොඩක් අය ඉවරයි ශිෂ්‍යංකය දීලා නැති ළමයි අනිවාර්යයෙන්ම අද අර ළමයි ශිෂ්‍යංකය දීලා නැති අයට මම දැක්කා ගෲප් එකේ මැසේජ් එකක් දාලා තියෙනවා ශිෂ්‍යංකය දීලා නැත්නම් අර ආයතනයේ දුරකථන අංකයක් දාලා තිබ්බා ඒ දුරකථන අංකය දැනුවත් කරන්න කියන අනිවාර්යයෙන්ම ළමයි පොඩ්ඩයි මැසේජස් බලලා දැනුවත් කරලා ශිෂ්‍යංකයක් ඉල්ල ගන්න හරිද හැමෝම අනිත් අය රීනේම් කරන්න ඕනේ මොකද ඔයාලගේ attendance බලද්දී හැම ඒවා ගොඩක් වැදගත්. ආලම fees ගැන මේ අහන්න තියෙනවා fees ගැන නම් ආයතන දෙනවත් කිරීමක් කරනවා හැම මාසෙම ඔගොල්ලන්ට රුපියල් 1000ක් තමයි ෆී එක. මේ රුපියල් 1000ට ඔයාලට විෂයන් 7ක්ම ඉගෙන ගන්න හම්බ වෙනවා. එතකොට හැම මාසෙම රුපියල් 1000කට ඔයාලට මේ මාසෙට අදාළ විෂයන් 7ක්. මං හිතන්නේ අනිත් විෂයන් වලටත් ඔයගොල්ලෝ මං හිතන්නේ පන්ති වලට ජොයින් වෙනවා ඇති. ඉතින් රුපියල් 1000කට ළමයි විෂයන් 7ක් කොහෙවත් මං හිතන්නේ හම්බ වෙන්නේ නැහැ. ඒක හින්දා මං හිතන්නේ ඒක ලොකු වාසියක් ඔයාලට. රුපියල් 1000කට විෂයන් 7ක් හම්බ වෙනවා මොකද මේ ෆී එක ගැන අහලා තියෙන හින්දා මං කිව්වේ. එක ළමයි මේ වැරදි අවබෝධකින් ඉන්න එපා එක විෂයකට රුපියල් 1000යි කියලා. එහෙම නෙමෙයි විෂයන් 7ටම තමයි රුපියල් 1000. මාසක මාසික මේ ගස්තුව. හරි අපි දැන් ඩිස්කස් කරමු. මේ නැත්තම් වෙලා යනවා නේ. ඔයගොල්ලෝ ප්‍රශ්න තියෙනවනේ chat එකේ දාන්න පුළුවන්. Okay first question. Why didn't Sandani go to school for a week? Why කියන්නේ මොකක්ද ළමයි? ඇයි කියන එක ඇයි didn't sandani go to school for a week sandani didn't go to school school එක ගියේ නැත්තේ for a week සතියක් තිස්සේ school එක ගියේ නැත්තේ ඇයි හරි අපි unmute කරලා අහමු ඇයි ළමයි සතියක් තිස්සේ ඇයි school එක ගියේ නැත්තේ සිංහලෙන් හරි කියන්න දැන් Sandani had not been feeling well and could not She go had to not school. Be feeling not well. Very good. Hari, then could not go to school. Hari, enough. ඔයාලා දැන් මේ ඔක්කොම කියවන්න ඕනේ. දැන් ඇයි ඔයාලට මේ ගියේ නැත්te කියන්නේ මේක තේරුණා නේද? එතකොට ඔයාලා දැන් උත්තරේ දන්නේ නැත්නම් අර වාක්‍ය බලන පළවෙනි වාක්‍යෙම උත්තරේ දීලා තියෙනවා. අර ඒකම ලියුවනම් හරි ගාමයි. ඔයගොල්ලන්ට හද හද ලියන්න දෙයක් නැහැ. ආ. හැබැයි why කියලා තිබ්බහම ළමයි ඇයි කියලා නැහන්නේ. එතකොට ඔයාලා උත්තරේ දෙන්න ඕනේ මේක නිසා කියලා. නිසා කියලා අපි ලියන්නේ because. Because කියලා දාලා තමයි why කියන එකක උත්තරයක් පටන් ගන්න. Because she නැත්නම් Sandani had not
been feeling well. Feeling well. දැක්කද උත්තරේ තියෙනවා paragraph එකේම. තේරුණාද ළමයි? Yes, teacher. Yes, teacher. Had not been, feeling well. Oh, teacher. Hi. Devani Prashna. Api balamu. Devani Prashna tamai. Who visited Sandani? Kawda Sandani ma balanna giye? A group of her friends. Very good. Her friends. A group of her friends. Very good. A group. Yagi alu kandayaman thama agiya sandaniya balanda. Group of her friends. Terunada. A group of her. Yes, teacher. Hari. Tungweni eka. What did Sandani's mother have in her hand? A pile of clothes. හතරවෙනි ප්‍රශ්න. තමයි අනිත් අය මියුට් කරගන්න මේ ක්ලාසස් වල මේ ඔයගොල්ලන්ගේ ඒවල් වල සද්ද ඇහෙද්දී ඩිස්ටර්බ් ප්‍රශ්නෙට උත්තර දෙද්දි විතර කන්මියුට් කරගත්තර කමක් නැහැ ටීචර් ජොඩ්ඩක් කයින් වෙන්නක බෝඩ් එක පේන්න ෆයිල් ඔෆ් ක්ලාස් ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ what gifts did Sandani's friend bring her මොනවද සඳනි Very good. You have got me. මේ තියෙන්නේ bunch of bananas. Bunch of bananas. තව මොනවද? Then basket of fruits. Fruit. A basket of fruit. Box of sweets. A box of sweets. Box of sweets. A box of sweets or sweet box. A box of sweets. How another? Bottle of fresh milk. Hari, ever uttar hoya ganne vidhi therunada? Teacher prashna prashne sorry me prashna prashne nemei lamai hatara wenna prashne ithuru tika passani prashne ahala tiyenne what did Sandani's mother serve for tea amma cake monawada dunne a packet of biscuits A packet of biscuits. Amma, take one of the packet of biscuits. Tear another maker. Yes, teacher. Yes, teacher. Leave another equipment answer stick again. I will give you 2 minutes. Equipment. ළමයි ඔයගොල්ල හැමෝම ගෲප් එකේ ඉන්නව නේද මේ මේ ගොඩක් මේ අහලා තියෙනවා මේ ෆීස් ගෙවලා
රිසිට් එක එවන්න ඕනේ මොන නම්බරයකටද කියලා ළමයි ගෲප් එකේ නම්බර එක දාලා තියෙනවා. හැමදාම ගෲප් එකේ ඒ කියන්නේ මාසේ අග ගෲප් එකේ මැසේජ් ගෲප් එකේ මැසේජස් දානවා ළමයි ඒකේ නම්බර එක දානවා මේ ඕගොල්ලෝ එවන්න ඕනේ නම්බර එක රිසිට් එකේ එවන්න ඕනේ නම්බර එක. ඒ ආයතනෙන් දායි ළමයි. ඉක්මන් ලියා ගන්න වැඩි අය ආ ළමයි WhatsApp group එකට join වෙලා නැති අය ඉන්නවද මම මගේ number එක දාන්නම් board එකේ WhatsApp group එකට join වෙලා නැති අය මට පොඩ්ඩක් message මේ message එකක් දාන්න class එක ඉවර වෙලා මම ඒ අයට link එක එවන්නම් මෙතන දාන්න මගේ number එක WhatsApp number එක 078 එනෝ නේද පස්වෙනියකට උත්තරේ මේ තියෙන ළමයි a packet of biscuits biscuits b i s c u i t s ආ මෙතන පොඩ්ඩක් අර ෂයින් ඉන්නේද biscuits b i s c u i t s හරිද ළමයි ඉවරයිද හරි ළමයි ඔයාලා පසල් විසඳලා තියෙනවද ප්‍රහේලිකා දාගන්න ඕනේ yes madam yes madam yes madam හරි අපි අද විසඳමු හරස්පද ප්‍රහේලිකාව සිංහලෙන් නම් ඔයගොල්ලෝ විසඳලා තියෙනවා අපි අද ඉංග්‍රීසි වලින් විසඳමු හරස්පද ප්‍රහේලිකාව හරිද හරි Hi, Mama. Ada, Olava. Teacher. Yes. Teacher, ek liyan onda. All pen. Mona ek thoda. Preheli ka. Yes. Liyan no. Okay, ne. Mere mai. Then all again. හැමෝම ගාව මං හිතන්නේ පොත් තියෙනවා පොත් දින අය පොතේ පැන්සලෙන් මාක් කරත් කමන දැනට ලේසියට එහෙම නැති අය ප්‍රේලිකාව ඇඳ ගන්න වෙයි නැත්නම් යස් මේක පොඩ්ඩක් ඔය කළු පාට කොටු නැතුව මෙන්න මේ කොටු ටික විතරක් ඇඳ ගන්න වෙයි මං හිතන්නේ හැබැයි හැමෝ ගාව අච්චු පොත් තියෙනවනේ ඉතින් ඔයගොල්ලෝ පැන්සලෙන් යස් අච්චු පොතේ ලියන්න ඕන නැත්නම් රයිටින් බුක් එකේද එහෙම රයිටින් බුක් එකේ ලියන්න පුළුවන් නම් හොඳයි. හරි අච්චු පොතේ ළමයි පැනෙන් ලියන්න එපා. දැනට අර පැන්සලෙන් ලියා ගත්තට කමක් නැහැ. පස්සේ ක්ලාසෙ ඉවර වෙලා ඉරේස් කරන්න. ඒක පස්සේ. ඊට එතකොට ඒක පස්සේ ලියන්න ඕනද? Yes yes අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ crossword puzzle එක. නැත්නම් මේ activity 11 කියලා දාලා පොත් නැති අය අච්චු ඉක්මනට ලියන පොතේ මේක ඇඳගෙන ඉක්මනට මේක fill කරන්න ඕනේ. හරිද? මම විනාඩි 5ක් දෙනවා. දැන් ඔයගොල්ලෝ මේක fill කරන්න ඕනේ. හරිද? දැන් සිංහලෙන් නම් ඔයගොල්ලෝ හරස් පද ප්‍රහේලිකා ඕන තරම් විසඳලා තියෙනවා. විසඳලා තියෙනවද? Yes madam. Yes. Yes teacher. Teacher. ඉංග්‍රීසි අනු තියන්නේ එකම කරන්න තමයි. දැන් මේක දැනන් ඉන්න ඕනේ ඔයගොල්ලෝ ඉංග්‍රීසි වචන දැනන් ඉන්න ඕන එක විතරයි. ඒක හින්දා මේ ඉංග්‍රීසි වලින් පසල් එකක් දුන්නාම බය වෙලා එහෙම බෑ. හරිද? බය වෙන්න එපා. මේ කතාවට සිංහලෙන් විසඳනවා වගේම ලේසි දෙයක්. හරි. ඉක්මනට අපි මේක කරමු. I will give you 5 minutes.
ඔන්න හැමෝම කරන්න දැන් පටන් ගන්නවා 1 2 3 හරි දැන් ඉඳන් මම 5 minutes දෙන්නේ ඉක්මනට ඉවර වෙන්න රෙස් හෑන්ඩ් කරන්න අපි බලමු කවුද මුලින්ම ඉවර වෙන්නේ කරා ඩීජ ඉක්මන ප්‍රහේලිකාව කරන්න ළමයි ගොඩක් අය ඉවරයි very good
මේක ඇඳ ගන්න ඕනේ නැහැ ළමයි ඔයගොල්ලෝ ටෙක්ස්ට් බුක් එකේ ලිව්වට බයිනම් විතරක් ඇඳ ගන්න හරි අපි දැන් ඩිස්කස් කරමුද කොබල් ලිව්ව හැමෝම රේස් හෑන්ඩ් කරන්න බලන්න Is there only 27? 20. Is it harder than either? Konita, ikmanti vera karan pa? Ikmanti, ikmanti. Thau 3 minutes enna ko ikmanti. Anita, pa na harida kiyala? ළමයි බලන්න chat එකට දාන්න බලන්න acrostic එකට answers ටික ලිව්වාය දෙකේ ඉඳන් 11 වෙනකන් acrostic එකට answers ටික දාන්න බලන්න හරිද කියලා බලන්න මට ඔයාලගේ answers ओ समहराय दालते उत्तर हरि अक्रॉस ठीक ඔක්කොම දාන්න 2 3 4 ඔක්කොම ටික බලන්න හරි අපි ඩිස්කස් කරමුද අපි පහ පහ ඩිස්කස් කරමු පළවෙනි එක across පළවෙනි එක නෙමෙයි දෙක කියලා තියෙන දෙක කියන්නේ මෙතන our english teacher read out a blank එකක් of vowels vowels මොනවද vowels අපි කිව්ව list එකක්
List. L-I-S-T. Tamam etan tenni. Teacher, vowels list ekak kiyewwa. List of verbs. Sorry. Not vowels. List of verbs. Kriya pada list ekak kiyewwa. List. L-I-S-T. තුන්වෙනි එක තුන කියන්නේ කොතනද මෙතනනේ across okay ඒකට මොකක් දෙන්නේ කියන්න බලන්න හැමෝම දන්න බනාන්ස් එක හැමෝම දන්න බනාන්ස් එක මම පෙන්නන්න දාල් ඩාන්ස් එක ඉන්න मुखाग्द में बॉकेट ऑफ फ्लावर्स किया निकला इन्हें मां पेन्ना नो वाला डे पेन्ना मतलब बॉकेट ऑफ फ्लावर्स किया ने मुखाग्द किया ला जस्ट वेट मेन्ना बाला ने बॉकेट ऑफ फ्लावर्स किया ने मुखाग्द किया ला पेहुना ना पेन्ना तो हम और टम पेन्ना तो बॉकेट ऑफ फ्लावर्स अच्छा कर लेते हैं ना पे� Yes, yes, wait. Pena adu? Bucket of flowers, malpakuru. Pena ne adu? Bucket of flowers. Bucket. Akuru muna adu B-O-U. Q-U-E-T, bucket. Bucket. Bucket of flowers. Lenge ka bala mo api. This I cannot see, no. Hari. ईलांगे एक we all shared the හතරවෙනි එක shared එක with blank of box chocolates chocolate වචන අකුරු තුනේ වචනේ අමනවද එන්නේ chocolate මොනවද yes chocolate පෙට්ටියක් කියලා දාන්න පුළුවන් box of chocolates box box of chocolates paha there is a alam paha paha kiyanne metana t akuren padan aran thiyena wacana thunaka wacanaya biscuits ekka biscuit ah apdi kiyanne ban tin t akuren tin t I n tin of biscuits in the cupboard hayaweni ekka hayaweni ekata metana s akuren padan ganna rice ekka lamai राइस से कभी को हम तो क्या आने हाल माला खाल गोनिया को हम तो क्या आने राइस बैग ओ अपने क्या बोला सैक ऑफ राइस C A S A C K सैक सैक ऑफ राइस अरे दें मां पाक कराए काए देकाए तुनाई हाथराए पाल मैं पाह एक मिनट लिया गन बोला एक मिनट List L I S T box B O X bucket B O U Q U E T मतलब सैक कैसे सी कैसे फिर नॉन इधर बॉडी यस बॉडी को पहले एक मिनट लिया ना तो एक मिनट लिया कर
minute. හරිද අපි යන් ඉතුරු ටිකට ඔකේ ලියලි ඉවරයි ගුඩ් හරි across ඊළඟ ටික බලමු ආ bracket එකක් තියෙන blank එකක් තියෙනවා soldiers went back to their barracks barracks sorry barracks so හරි මේකට මොකක්ද එන උත්තරේ Yes, Mandaka teens kill at that, you know. Yes, very good. Troops. Troops. Very good. Troops. T-R-O-O-P. Troops. Troops. Api kiyenawa army kandayamak soldiers kandayamak troop ekak kiyala. Troops. Troops. The troop of soldiers. Went back to their barracks. Ilanga ek. My sorry. Sandria bought a yes. Smi kiri kiri kiri. Mutti akkiya. Tama apni kya nai? Pia kuri ne patanga ranti ne. Pot p o t pot. Ilanga ek dahaya. My mother offered. Blank of cake. Cake kallak yan kallak. Piece of cake. P-I-E-C-E. Namai spelling sariyata liyanawan. P-I-E-C-E. Piece. Ekolaha wenura hadda tea. Tea. Cup ekak kiyala kohomada kiyanne? Cup. Ekolahata cup. Cup of tea. Hari. Ikmanata me tika complete karaganna liyala nathi aya. වැඩිකේ වුණාම අපි ඩවුන් ටික බලමු බලමු ඩවුන් එකට
ඊළඟ එක එක පහළට down my mother bought එක පහළට කියන්නේ මෙහෙම k i දීලා තියෙනවා ඕත් තියෙනවා මොකක්ද මේකට එන්නේ අල අපිට ගන්න වෙන්නේ කිලෝ එකක් kilo of potatoes තුන පහළට my father bought me a තුන පහළට කියන්නේ b තියෙනවා මෙතන c තියෙනවා දැන් අපිට ගන්න වෙන්නේ bunch b u n c h bunch of potatoes अतर I bought milk इको तो ना तीन में तो ना बिया कुरें पटांगा ना मैं तो टी टी है ना बोटल ले देगा ना मैंने बियो टी टी एली बोटल हाथरे द स्टूडेंट्स एड्स इका को तो ना तीन ना मैं तो ना डी या कुरें गरम पी या कुरें क्यों कुरें ने क्या ना दाने में लुनु लुनु बिंदा आप लुनु बिंदु आप पागे दम मके ඔගලගේ උත්තර හරි ළමයි very good answers හරියට දාලා තිනවා very good හරි මේක අමාරුද මේකෙන් ළමයි ඔබ අපේ බලාපොරොත්තු තමයි දැන් ඔගොල්ලෝ දන්නේ නැති වචන collective nouns ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි චොක්ලට් ගොඩාක් තියෙන, ඒ කියන්නේ box of chocolates, kilo of potatoes අන්න ඒ වගේ collective nouns ඉගෙන ගන්න එක තමයි මේ puzzle එක කිරීමේ අරමුණ. අමාරුද? Easy. Good. හරි. හරි. ඔන්න දැන් අපි ගමු picture description එකකට හා බලන්න මේ activity 12 එක මේ activity 12 එකේ තියෙනවා දැන් අපි ඉගෙන ගත්ත collective nouns එක කියන්නේ අර ගොඩක් දේවල් එකට තියෙදි දැන් අපි ගත්තත් මල් ගොඩක් එකට තියෙදි අපි කියනවා මල් පකුරක් bunch of sorry bucket of flowers අපි කියව chocolate ගොඩක් අර එකට box එක දාලා තිබ්බත් අපි ඒකට කියනවා box of chocolate chocolate පෙට්ටිය අපි කිරි අර ගොඩක් එකට බෝතල් එකට දාද්දි අපි කියන එක කිරි ටිකක් නැතුව bottle of milk අන්න ඒ වගේ දෙයක් වැඩි කරලා පෙන්නන එක කියන්නේ දෙයක් අර එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා collective noun එකක් අපි කියන අපි ඉගෙන ගන්නවා මෙන්න මේ වෙන් kilo list bottle box bunch sack අන්න ඒ වගේ අපි ඉස්සරහටත් ඉගෙන ගමු තව දේවල් මේ puzzle එක කිරීමේ අරමුණ තමයි මෙන්න මේ වචන ටිකත් එක්ක ඔයගොල්ලෝ පොඩ්ඩක් familiar කරන එක හරි අපි දැන් ඔය භාවිත ඉගෙනගත් වචන පාවිච්චි කරලා ආ ඔය ඉගෙනගත් වචන ඇත්තටම ඕනේ නැහැ ගොඩක් ඒවා කිලෝ කියන වචනේ පාවිච්චි කරලා මෙන්න මේ ඇක්ටිවිටි 12 එක කරමු අපි බලමු මේක මොකක්ද කරන්න තියෙන්නේ කියලා describe the following picture of a village fair ආ ඒ කියන්නේ මොකක්ද village fair එකක් කියන්නේ ගමේ පොලේ මේ තියෙන පින්තූරේ විස්තර කරන්න තමයි තියෙන්නේ ඔයාලට අපි බලමු එක උදාහරණයක් දීලා තියෙනවා බලමු 1 kilo of rice is 65 rupees බලන්න ආවල්ට වෙනකොට ඈත මළු වල පුරවලා තියෙනවා හාල් ඒක ගහලා තිනවා 1 kilo එකක් 65යි කියලා ආ ඒකට අපිට කියන්න පුළුවන් 1 kilo එකක් අක 1 kilo එකක් කියන්නේ කොහොමද ඉංග්‍රීසි වලින් 1 kilo අන්න 1 kilo කියලා දාලා 1 kilo මොන වේද කියලා අපි කොහොමද ලියන්නේ මොන වෙන්ද කියලා අපි ලියන්නේ of කියලා ලියනවා of එක මොන වෙන්ද මොනවද අපිට ඕනේ rice නම් rice 1 kilo of rice කියන්නේ rice kilo එකක් of කියන එක දාන්න ඕනේ is කියලා ගන්න දාන්න පුළුවන් rupees 65 තේරුණාද මේ වාක්‍ය ලියව විදිහ හරි දැන් මේ විදිහට ඔයාලට තියෙන්නේ වාක්‍ය ටික ගොඩනංවන්න හරි एक मिनट लिया ने वाक्य पहाक भी तरह हम अनिवार्य में लिया हम पते लिया वाक्य पहाक लिया ने बलम
ළමයි මේ මේවන් විතරක් නෙමෙයි තව ඒ කියන්නේ මේ ගණන් විතරක් නෙමෙයි තව එක එකව කියන්න පුළුවන් දැන් මිනිස්සු දෙන්නේ කතා කර කර ඉන්නවා ඒවත් අපිට කියන්න පුළුවන් describe the picture කිව්වහම මේ පින්තූරේ තියෙන ඕනම දෙයක් විස්තර කරන්න ඕනේ පුළුවන් වාක්‍ය 10ක් ලියන්න ගණන් ගැන වාක්‍ය 5යි අනිත් ඒවා ඔයාලට දකින්න පුළුවන් ඒවා ලියන්න දැන් මේකේ කිව්වොත් two girls or two women are talking to each other කතා කරමින් ඉන්නවා අර ඒ වගේ වාක්‍ය පහකුත් ලියන්න අපි ඊට පස්සේ බලමු ඔයගොල්ලන්ගේ වාක්‍යවල හරි වැරදි හරිද ළමයි මේක අමාරුයිද ඔයාලට තේරුණාද පාඩම හරීම ලේසි වාක්‍යත් ගොඩනගන්න පුළුවන් මුලින්ම එක පටන් ගන්න පුළුවන් this is a picture of a village fair ඒ වගේවත් ලියන්න පුළුවන් ග්‍රෑම් වලින් වාක්‍යයක් හදන්න 500 ग्राम කියන්නේ මොකක් කියලාද කියන්නේ 500 ग्राम्स කියලාම ලියන්න පුළුවන් 500 කියලා ලියලා නැත්නම් 500 මෙහෙම 500 කියලා ලියන්නේ මෙහෙම 500 500 ग्राम्स ඔෆ් මොනවහරි තියෙනවා නම් එක කීයද කියලා ලියන්න පුළුවන් එළවලුනේ නම් දන්නේ නැතුව නේද කමන්න ළමයි ඔයාලා දන්නේ එළවලුනේ විතරක් ලිය පිටරුව බලමු ගොඩ් ගොඩක් අය ඉවරයි वाक्य picture description කිව්වහම ළමයි ගොඩක් වෙලාවට පළවෙනි වාක්‍ය මේ පින්තූරේ මොකක් ගැනද කියන එකෙන් ලියන්න පටන් ගන්න හරිද ඒ කියන්නේ ඔයාලගේ දැන් ඉස්කෝලේ picture එකක් දීලා කියයි describe this picture කියලා. එතකොට ඔයාලා this is a picture of a කියලා මොකක්ද picture එක කියලා ලියන්න. දැන් මේක නම් this is a picture of a ඒ කියන්නේ මේ තියෙන්නේ පින්තූරයක් මොකේද? of a picture of a village fair सरल वाक्य मूल्य निर्माण कर There are many people in this picture in the fair there are many people वटपीट
very good. A woman is carrying a basket of fruits. Very good. We don't know, is it fruits or something else? Yeah, fruits here again. A woman. Very good, very good. Who's that? Lexika. Very good. A woman is carrying a basket of fruits. Very good. Fourth one. Five hundred grams. Hundred grams of fish. There are 70 kilograms in. One kilo of potatoes is 60 rupees. Apni take kya? Ada kilo ka khata hai kya paena wada? 1 kg of potatoes. Is 60 rupees. 60. Wagyo wala danna. Main palad main main wala kotha sara main. Then main main wakya dunna mogul danna thielo bolu. Ye okkam kya nonne? Mogul baba main danna wachana wali main pintur diya bolu. Ham monada pain nikhe liye la. Mogulo danna paladura ke lolo tino. Na ekda toh kilo eva dan. Kilo. Eti ke dal. Ar price ke dan. Ham monada. Takkali valti kya ne? Mukadda tomatoes. Tomatoes के ना मनोहर दिल दिए ने 100 ना tomatoes दिए ने grams वाले ये ना आपने किया ने दिए ने 100 आ मैं के 1 kilo के ने का only 100 grams grams here of tomatoes is how much either 40 rupees. Vetaram vaakya pahak thiyena me paha liya ganna balan. Thawa thiyena. Very good. Man is hanging a balance. Very good. Man is hanging a balance. Very good. Me peenawada? Me manusse kara taradiya. Balance ekak allagena innawa. Very good. Thawa monada mehemath kiyanna puluwan da yara? Many fruits hanging in their shops. One coconut. The price of one coconut is 50 rupees. Yeah, people are walking here and they are very good. A woman is buying some vegetables. Yes, very good. Woman can a kinna maya vegetables buy kar kar inne. Good. Lamai make dang ara papaya godakata haldina pile of papaya. Lamai don't use that pile of papaya. Ekeni collective nouns api dang hitannako bucket of flower api kiwwata bucket of flowers kiyala api kiyanne ne. Good. Is it all? Yes, right? That's all. Ah, 1 kilo of carrot is 50 rupees. Is that? Yeah. Is that 50 rupees? Yes. A man is carrying a box. Ah, but he cannot see. We asked that man. Ah, yeah.
He's carrying a box in his head. Yes. Very good. So others. Killer of karate 680. How about we put a butterpita on the canopula? Who woman is carrying a pumpkin? I cannot see. African from Mavat canopula one. A woman is selling vegetables. Right? वाक्य विस्तार Lamai, did you understand it today's lesson? Okay. Very good. Hari. Then all at a paper, picture ka dunnot. Picture ka describe karagan puluwan ned. Ekkama vidiyata yanne nathuwa ara ekeka ratawala wacana pawichchi karanna tiyenne. Okay. Good. Hari. ළමයි අපි එහෙනම් අදට පන්තිය නවත්තමුද? අපි අදට එහෙනම් පන්තිය නවත්තමු ළමයි. Good night. Bye.